දෝෂදය වංචාව ඩාස්තියෝ අක්‍රමිකතාස්ථහා ආකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියද ටෙලිවිෂන් ටෙලිවකියො දැ අදලියන්නේ තුන් සිය හැට නබ වැනි ටෙලිවකය. ඔබට මතකඇති අපේ රට බංකොලොත්වීමට හේතුයි අප ලියමින් සිටියේ නේද. නමුත් අතරමැදි මාතෘකා ලියන්ට සිදුවූ නිසා බංකොලොත්වීමට හේතු එක දිගටම ලියන්ට බැරිවුණා. බංකොලොත් බව හොයන්න කමිටුවකුත් ක්‍රියාත්මකයිනි නේතිීක්ඥ සාගර කාරයවසම්ගේ ප්‍රධහනත් වෙන්නේද. සමහරනම් මේ කමිටුවට කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන කමිටුව කියලා. මොකද රටට බංකොලොත් කළ උන්දලම දැන් එසේවීමට හේතු හොයෙන නිසයි. එහෙම කියන්නේ. කෙසේ නමුත් මේ කමිටුවට පසුගේදා පාර්ලමේන්තු මන්ත්‍රී වජිර අභේවර්ධනාව. හහිදි වජිර අභේවර්ධන නම් කිව්වේ අපි නයගෙවමින් හිටියා නමුත් මේ විදේශයකින් ආනයනය කළ ඒඇන්න පිටරටක ඉඳලා ගන්න ගත්ත ආචාර්ය මේ නන්දලාල් මේරට බංකොලුත් කියලා ප්‍රකාශ කලා මේක කුමන්ත්‍රණයක් මහබැංකිය සමහර නිලධහරිනුත් මේකට හවුල්. සමහර නිලධහරින්ගේ දරුවන්ට යම්යම් විශේෂ වරප්‍රසාද ලැබිලද කියලා ොයන්ටඕේ. විශේෂයෙන් රට බංකුල්ලුත් කියලා ප්‍රකාශකිරීම කුමන්ත්‍රණයක්ද කියලා. හොයන්ට හොයලා බලන්ට බුද්ධියංශයට දෙන්න ඕනි කියලා තමයි වජරාභේ වර්ධන කිව්වේ ඔන්න අහලා බලන්න කොමේටික. අධිපතිවරෙක් ශ්‍රී ංකාවට අපපහු විදේශරටගදල සපත් වෙන. ඒ සැපැත්වීමත් සමඟම ඔහුණනි ේදනය කනවා රට බංකොලු කියලා. එදකොට ඔහුට අයිති නැති රාජකාරයක් සිදුවෙලා. ්‍ර ංකාව දියුණුවට තිබෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් තමයි මහ බැක්වුව. මුදල් අමන්ත්‍යයන්සේ සිටින වැදගත් ස්ථාන වල සිට පුද්ලයන් ඉතාම කල්පනාවෙන් අධනක ළතුව තිබෙන ඇතවසේ රාජ්‍ය බුද්ධාන්ේ ඒ සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කළ තුව තිබෙනවා. දැන් මන්ත්‍රී වජිර කියන විදිහට රට බංකොලොත් කියලා ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් නම්. ඉතින් ඇත්තටම බුද්ධි අංශය බැරිනම් ඔය ඉන්ට පෝල් හරිදාල නේදඒ හොයන්ටම ඕන එකඇ. තක්ද නැත්තක්ද කියලා නේද. ඒක ඇත්ත එකට විරුද්ධත්වයක් නෑ කිසිම කෙනෙක් ගෙමං හිතන්නේ. නරකද ඔය ඒ එක්කම මේ අරු වෙඩිමකට සිංගප්පූරගිය මෑන්වත් හොයිලා අල්ලගෙන කුදලගෙන ආවෝොත් නේද. ඔවු එයා තමයි. ුන් මහහින්දරැන් මිනිහාගේ වෙඩි මේේ ජෝඩුව බැඳලා දැන් දරුවන්ගේ දරුවන්ටත් ළමයි ලැබිලා ඇති හරිය මොකද මේ ඒකත් සුළුපටු බැංකු මංකොල්ලයක් එහෙම නෙවෙයිනේ නේද ඔය සාග්‍රර කාරය වසම්ල තමයි එයාර්ජුන් මහින්ද්‍රන් ප්‍රමුඛ මහ බැංකු මංකොල්ලය ගැන ඔවේදිකා දෙදරවන්නට කෑගෙහුවේ හරිය නේද හැබැයි ඉතින් අපේ රටේ මේ දේශපාලනක්කින්ට අද කියන එක හෙට මතක නෑනේ හෙට කියන්නේ වෙන කතාවක් නේද හෙට ඉන්නෙත් මේ ඔය අද හිටපු පැත්තේ නෙමයි නේද හැරෙන තැපෑලෙන් පැත්තමාරු කරනු අනඔය කට්ටිය රට බංකොල්ලොත් කියලා කියප්ප එක කුමන්ත්‍රණයක් නම් ඒසා විශාල කුමන්තරණයක් සිදුවනතකින් කිසිවත් දැන සිටියේ නැති දියවන්නාවේ පක්ෂ විපක්ෂ සියලු දෙනවත් එහෙම නම් අනි වාර්යම්ම හතරවනි තත්වුවට ගේන් ටෝනිේ ප්‍රශ්න කරන්න. හතරවෙනි තටටවුවට හොඳේ මොකෝ මේ රටේ මූල්්‍යය බලිය අයිති තැන එතනනි ඒ උන්දලා ද න්නේ නැතිව රट ංকলத்தி ලා කියන්ට තරම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනාානම් ඔය දියවන්නාවම බුද්්‍යංශයට නෙවෙයි හතරේනි තත්ටුට බාර දෙෙන්ට ඕනි හොඳදේ රෑටරෑට හොරෙන් මේ ජනේලයකින් ගෙට පැනලා ගෙදර ඉන්න එකම දෝනියන්දට දරුවෙකුත් කුසට දීලා කියලා ඒ ගෙදර අම්මයි තාත්තයි දැනගන්නේ තාත්තෙක් නැති දරුවව ජාතක කරන මුොහොතේ. රෝහලේදි නම් හ අම්මයි තාත්තයි ගැන මොක දඔබට හිතෙන්නේ ඇ අද මේර බංකොලොත් කියලා හො එන මේ උන්දලත් ආං ඒ වගේ අම්මයි තාත්තා කෙනෙකුයි වගේ නේද. එකම ගෙදර අල්ලපු කාම්බරේ හිටපු දුවගේකුසට දරුවෙක් කෙනකාන් දන්නේ නැති උන්දලා නේද. දැන් හේතු හැටියට කියන්නමො හද. මේ ජනේලේ යකඩ කූරු හයිකරගණට බැරිවනාාලු. ඇ ඒ නිසාලු කෙල්ලට මේ කල ගියේ කියලනේද. ආං ඒ වගේ තමයි මේ උන්දලා මේ රට්ට බංකොලොත්තීම සම්බන්ධයෙන් දෙන උත්තරත් හොදේ අපට කියන්නට ඇත්තේ, මේ රටට බංකොලොත් කලේ දේශපාලනයේ ඇතුළේ ආර්ථික ප්‍රශ්න විසඳන්ට ගිය මේ දේශපාලන නඩේම තමයි කියලයි. හොදේ මේ අහන්නකු මේ දෙදස් දාසයේ සැප්තැම්බර් මාසේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ අපේ නය ගැන කියපු කතාවක්. හොදේ මේ රටට නයබරිින් නිදහස් කරන අවුරද්දක් ගැනත් ඔහු කියනවා. ඔන් අහල බලන්ටකු. අපි දෙදස් විශ්ස වල කොට මේ රටේ නයබර. අඩු කරනවා කියලා මම කියන්ට කමති. කරම්පරා ගණනාවටේ මේ රාජපක්රැජි මේේ ණයගෙවන්ට ඕමනා නෑ අපේ ජීවිත කාලේ අපේ න අය ගෙවනවා කියලා මං විශේෂයෙන්ම සිරු දෙනාටම කියන්න කැමතියි. දැන් ඇහුනයි නේද දැන් දැක්කෙයි අද රාජපක්ෂලගේ ආරක්ෂකයා. දා ඒකයන්නේ දෙදස් දාසේදි කියපු කතාවනේද පැත්තමාරුවෙන කොට කතාමාරුවෙනවා. හොඳේ මතකතියාගන්න හෙට ආචාරයේ නන්දලාල්ට රටයන්න ඉඩදීලා මකෝ ඇත් ඉතින් වෙත්තපුරවැස්සිෙක්නේ හෙම යන්ටදීලා ආයේ අර්ජුන් මහින්ද්‍රරන්ව ගෙනල්ල මහබැංකුව බාරදුන්නොත් පුදුමවෙන්ට එපා හොඳේ මේක ඉන්දියන් සාගරයේ අමුත්තු ඇටේනොෑකමින් ඔවුන් අද ටෙල්වැැකිය අවසන් කලා.